උමාවය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනපති ඊබ්‍රහම් රයිසි අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරත වන්නේ බටහිර රටවලින් එල්ල වී ඇති දැඩි විවේචන මැදයේයි. ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා රැගත් ඉරාන ඉස්ලාමීය ජනරජයට අයත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 10:34ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟා වුණා. එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉරාන ජනාධිපතිවරයා පිළිගත්තේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින්. ආයුබෝවන්. We welcome you, His Excellency Dr. Ibrahim Raisi. වනි අවස්ථාවක්. අප සංවර්ධිත අරුණලු කරා යන ගමනක යම් එහිදී ඉරාන ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාර්යක්ද පිරිනැමුණා. ඉරාන ජනාධිපතිවරයෙක් මෙරට නිල සංචාරයක නිරත වන්නේ වසර 16කට පසුයි. Excellency the President of Iran and Honorable Prime Minister of Sri Lanka Dinesh Gunawardena are making their way. 2008 වසරේ අප්‍රේල් මාසයේදී එවක ඉරාන ජනපති මොහමඩ් අහමදි නේජාඩ් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මුල්කල තිබුණේ එම සංචාරයේදී. මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස උමාඔය හැඳින්විය හැකි. මෙහි ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවේ ඉරානය විසින්. පුහුල් පොළ සහ ඩයිරබා ජලාශය යාකරට කිලෝමීටර් 3.98 අටකදිගින්යොත් ජල ප්‍රවාහන උමග මෙන්ම කිලෝමීටර් 15.2කින්යොත් ප්‍රධාන උමග භූගත විදුලි බලාගාරය සම්ප්‍රේෂණ මාර්ගය යන අංගවලින් මෙම ව්‍යාපෘතිය සමන්විත වනවා. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව ගිගාවොට් පැය 290ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමටද අපේක්ෂිතයි. විදුලි උත්පාදනය කිරීමෙන් පසු එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකොටාර ජලාශයට හරවා යවනු ලබනවා. ඉන්පසු එම ජලය උමාඔය ජලාශයේ වම්මියුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව 3 ගුණයකින් වැඩිකර හඳපානාගල ජලාශයට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහෘත වැනි ප්‍රදේශවලට ජලය සැපීම සඳහා උමාඔය දකුණු ඉවුරේ ඉදිකරමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ඇති. මේ අතර උමාඔය භූගත විදුලි බලාගාරයේ මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනරි යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ සේවය ඇගීම වෙනුවෙන් දසුනි සහ චුලෝචනා ලෙස නම් කර තිබීමත් විශේෂත්වයක්. මීටර් 300ක් පමණ ගැඹුරක සිටමින් ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා තේ ඇතුළු පාන වර්ග සකස් කර ඇත්තේ ඔවුන් විසින්. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වියලි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමාඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි. මෙමගින් මොනරාගල දිස්ත්‍රික්කයේ 9 ඉඩම් හෙක්ටාර 4500කට සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් 1500කට පමණ වාරි ජලය සැපයනු ඇති. මේ අතර ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් කිරීමද ජනාධිපති රයිසගේ මෙම සංචාරය අතරතුර සිදුවනවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.